දැන් අපි බලමු ගම්මිතාවය ගැන. ගම්මිතාවය කියන්නේ චලනය වන වස්තුවක චලිතය නැවැත්වීමට ඇති අපහසුතාවය. ගම්මිතාවයට බලපාන සාධක දෙකක් තියෙනවා ළමයි. P සමානයි mv කියලා ගත්තොත්. P ගම්මිතාවය නම් m ස්කන්ධය v ප්‍රවේගය. මෙන්න ස්කන්ධය v කියන්නේ ප්‍රවේගය. ස්කන්ධය සහ ප්‍රවේගය. ස්කන්ධය වැඩි වෙනකොට මේක පැහැදිලිමේ බැලුවහම පේනවා. ස්කන්ධය වැඩි වෙනකොට ගම්මිතාවය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනකොට ගම්මිතාවය වැඩි වෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. ඔයාගේ යාළුවෙක් ඔයාට ටෙනිස් බෝලයක් එවනවා. කුඩා ස්කන්ධයක් තියෙනවා. ඔයාට අල්ලගන්න ලේසි. කොච්චර වැඩි ප්‍රවේගයකින් ආවද? ඔයාගේ යාළුවා විසිකරන මට්ටමේ ප්‍රවේගයේදී ඔයාට අල්ලගන්න පුළුවන්. ඒ ප්‍රවේගයෙන්ම යාළුවා එවනවා යගුලියක්. ස්කන්ධය වැඩි. එතකොට ඔයාට චලනය වන වස්තුව නැවැත්වීමට ඇති හැකියාව ගම්මිතාවය ගොඩක් වැඩි වෙනවා. ඔන්න එතකොට වෙනස තේරෙනවා. ස්කන්ධය වැඩි වෙනකොට ගම්මිතාවය වැඩි වෙනවා. හිතන්න. ස්කන්ධය අඩු එකක්. මෙන්න මේ වගේ බුලට් එකක්. ස්කන්ධය හරිම පොඩි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ වුණාට මෙයාගේ ප්‍රවේගය කොහොමද? ප්‍රවේගය ඉතා ඉහළයි. ස්කන්ධය කොච්චර අඩු වුණත් අධික ප්‍රවේගයකින් ආවොත් අන්න ගම්මිතාවය වෙනස් වෙනවා. පැහැදිලිද ගම්මිතාවය? බලපාන සාධක දෙකයි ස්කන්ධය සහ ප්‍රවේගය. ස්කන්ධය වැඩි වෙද්දී ගම්මිතාවය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙද්දී ගම්මිතාවය වැඩි වෙනවා.